ඥාණයට එන පුත්‍රයාට පස්ස පැත්තෙන් සත්වෙන නාග ධර්මය මතු වෙනවා කියලා කියන. විශ්ව ඥාණයට එන පුද්ගලයාට පස්ස පැත්තෙන් සත්වෙන නාග ධර්මය මතු වෙනවා කියලා කියන. ඔහු එයින් ආරක්ෂා කරනවාද කියලා කියන. රැකවරණය දෙන්නේද පසුපසින් කියලා කියන. ප්‍රඥාව විදහන්න දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න සත්වෙන නාග ධර්මයට හැකියාව තියෙන. නමුත් මේ මේ ලෝකෙට උපදින උන්ට නායක එහෙම දැක්කොත් සටන් කරන්න හිතෙනවා. නායක එහෙම දැක්කොත් සටන් කරන්න හිතෙනවා. නාගයාගේ හැකියාව ආරක්ෂාව තමා සතු කරගන්න. මොකද නායක ගාවට කෙනෙක් කිට්ටු වෙන්නේ නැති වෙයි. නායක ගොදුරක් ගිලලා ඉන්න වෙලාවට කෙනෙක් කිට්ටු වෙන්නේ නැති වෙනවා අනිවාර්යෙන් ගහන. බය නැති එකම සතා ඌර කියලා කියනවා. ඌර බය නැහැ කියලා කියනවා. ඌර එම් බය නැහැ කියලා කියනවා. කටේ සර්පෙයින්ට නයින්ට ඒ ඌරත් එක්ක සම්බන්ධ වෙච්ච තව කතාවක් තියෙනවා නබිතුමාගේ කුරාණිය තුල. ඌරු මස් කන්න එපා. එයා කන්න එපා. එයා මේකට බය නැති කෙනෙක් කියලා කියනවා. ඒ කියන්නේ ඌර කියන්නේ නිරයට බය නැති කෙනෙක් කියලා කියනවා. නිරයට බය නැහැ. ඌ නිරයට බය නැහැ. ඒකින්ද සර්පය හම්බුණාන් පස්සේ කනවා කියලා කියනවා. සත්පෙන නාගධර්ණ හම්බුණත් කන්න උත්සාහ කරන එකෙක් ඌර වෙනවා. ඌර පොඩ්ඩක් පැත්තකට වෙනවා. මේක කුල්ල වගේ සත්පෙන නාගධර්ණයක් දැක්කොත් එහෙම ඌර වුණත් පැත්තකට වෙයි. මේ මොකද්ද මන් දැකලා නැහැ මේක. ඌරෝ යමතන පොළොංගු හැම හිට ගන්නවා කියලා කියනවා. ඌර ගමන් කරනවා නම් පොළොංගු ධර්ම ගහ ගන්න නැහැ කියලා කියන කෝට්ටක් ආකාරයට හිට ගන්නවා කියලා කියනවා. පොළඟ වුණත් ඌරට බයයි කියලා කියනවා. නාගයා සත්වෙන නාග ධර්ම සෑම සත්වෙක් ගාම තියෙන එකක් වෙන සත්වෙන නාග ධර්ම. ඒක ඇවිල්ලා පුදුවරුම පෙන්වී යුතු වෙන සර්ව තථාගත හෝ තථාගතයන් වහන්සේ වැඩම කළා. මේ විෂ්ණුගේ ආසනය දෙන්නේ වාඩි වෙන්න විෂ්ණුගේ ආසනය. හැබැයි මෙහෙම එකක් වෙනවා. ඒක මැණික් පුටුවක්වත් ධර්ම සිංහාසනයක්වත් නොවේ. දහම් සිංහාසනයක්වත් මැණික් පුටුවක්වත් නොවේ. ඒක ඇවිල්ලා නාගධර්ණක් මැද වාඩි වීම හා සමාන එකක් වෙනවා. නාගධර්ණ මැද වාඩිවීම හා සමාන එකක් වෙනවා. ඔය සෝතාපන්න සමාපත්තියේදී තමන් ඉන්නේ නාගධර්ණ මැද වෙන. හිටගෙන හෝ වාඩි වෙලා හෝ සිරි නරඹමින් හෝ ඉන්න වෙලාවක මේ නාගධර්ණ මතු වෙලා දීප්තිවත් ලෝකයක් පෙන්වන තිබුණු ලෝකයට එහා ගිහපු ලෝකයක් තමන්ගේ ඉස්සරහින් පෙන්වන. මේක අර ප්‍රථම වරට දකින වෙලාවට හැරුණුකොට වෙන වෙලාවල් වලට එහෙම පෙන්වන්නේ නැති වෙයි. ඒ දීප්තිමත් ලෝකේ ආලෝකේ අන ඒ වෙලාවට සෝතාපන්න වෙන වෙලාව කියලා මේකට කියන්නේ. ඔබගේ නිහිල්ල විෂ්ණු වැඩවසන ආසනේ වාඩි කරමු. එතන වාඩි කරා. අර සත්වෙන නාගධර්ණයකට පේන ප්‍රමාණය තමයි අක්ෂි 14ක් තියෙනවා. සත්වෙන නාගධර්ණයක් තුල අක්ෂි 14ක් තියෙනවා. ඇස් 14ක් තියෙනවා. ඇස් 14කින් දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත අනන්ත ප්‍රමාණයකට මේ විශ්වය දිහා බැලීමට ඔබට අවසර තියෙනවා. සත්වෙන නාගධර්ණ. සත්වෙන නාගධර්ණ තමන්ගේ පසුපසින් තියෙන එකක් වෙයි. විෂ්ණුට තියෙන එක සර්වතථාගත හෝ තථාගතයන් වහන්සේ ලෝ පහළ වුණොත් විෂ්ණුට තියෙන ආසනේ රහතන් වහන්සේ වාඩි කරනවා කියන්නේ. එහෙමයි කරන්නේ. සෝතාපත්ත්‍යත් වරකට වාඩි කරනවා කියලා කියනවා. එක වරකට. ඔහෙට මෙතන ඇවිල්ලා කරන්න බැරි දෙයක් නැහැ කියලා කියනවා. මෙතන ඇවිල්ලා මැරෙන්න කෙනෙකුත් නැහැ කියලා කියනවා.
මෙතන ඇවිල්ලා ඔයා විනාශ කරන්න පුළුවන් ජගතෙක් නැහැ කියලා. ඔබ ඒ තරම් ප්‍රබල ස්ථානයකට මේ පත් වෙලා ඉන්නවා කියලා පෙන්වන තැනක් සෝතාපන්න සමාපත්තිය වෙනවා. ඒ වෙලාවට ඒ ඔබෙන් දකින දැක්මක් නොවේ. ඔබේ පසුපසින් සිටින්නා වූ සත්ත්වෙන ඉන්ද්‍රිය ඔබට පෙන්වන එකක් වෙයි. ඔබෙන් දකින එකක් නොවේ. ඔබ කොච්චර වීරිය කරත් උත්සාහ කරත් සමහරක් වෙලාවට දකින්න බැරි වෙයි. වීරිය කරලා ඇති. වීරිය කරලා ඇති. ඒ කියන්නේ ඇත්තටම මේක පෙන්වනවා කියලා කියන්නේ යන්න ලෑස්ති වුණා ගෙදර. ගෙදර යන්න බෑ. යන්න බෑ. යන්න ලෑස්ති වුණා ගමට. යන්න විදිහක් නෑ. පාරේ වාහන නෑ. ඕන අතරමං වෙලා අසරණ වෙලා. පාරේ වාහන නෑ. ऐटानी तीन अवरुद्ध गेदर अन्न पारे वाहन अन्न ऐति अप बोरीमटे अन्न कली हिट पुतन अन्न कली तमंट यन एन मन नतिवेचन अतर वेचन दी सत्न नाग धरने पेन्न पेन्न तेन तीन सोतापन्न समापत्ति सोतापन्न समापत्तिट सपत्न सिलु सत्य विष्णु आसने समापत्ति तुल वाडिविलाय विष्णु आसने वाडिवि रहतन महंसले कंटिन्यूम वाडिविलाय कट्टी विष्णु के आसन ए कट्टी अंटे सत्तने इंद्रिय पूर्ण विलाती है पसे बुदुवरुत वाडिविलाय इन्ने विष्णु के आसने वे सोतापत्ति क्वरकट वाडिविला एने कक्केन सकुर्दागामिकुत देवनी वरट वाडिविला अपहु इलियट आवेन තුන්වෙනි වරට වාඩි වෙන්නේ අනාගාමී තලයේදී වෙන. හතරවෙනි වරට වාඩින පස්සේ තනි කරම ඔහු ඉන්නේ විෂ්ණුගේ ආසනය තුල වෙන. හතරවෙනි වරට සෝතාපන්න වුණොත් එකම ජන්මයක් තුල ඔහු ඉන්නේ වාඩි වෙලා ඉන්නේ විෂ්ණු වාඩි වෙලා ඉන්න ආසනය තුල වෙන. ඒක දහම් සිංහාසනයක්ම නොවෙන. ඒක දහම් සිංහාසනයක්ම නොවෙන. नाग धर्ण मेद तमंग इन्ने कक्कुनु नाग धर्ण मेद सत्पेन नारजुन्गे धर्ण मेद तमंग इन्नो कील कियन्ने मोन तरंग आरक्षावत् तियेनोद कियला ओब आरक्षा करनु ओय ओब ओबे इस्सरहा पहेदिलि करगत्त पुद्गलयेक् वन बैविन विष्णुट वेत्तकट वेन्न कियला आसने ओबट दिय यूतुय विष्णु आईन मेन मे विष्णुट लोकेट अवील पेन्न बरी वेच बुड वाड़ी आई विष्णुटावा पेन्न बैक तमंगे पशुपसी तीयना सत्य इंद्रिय ज्ञान सत्याट को एलियट एलियट तेन समस्ते तीयना बोंद भाव हरिन्न हुट तेरिन्न सत्यागे बकाल लेच्च एस देपत्तट विहिदवान्न हुट तेरिन्न बकाल लेच्च एस केलिंग करना वा केला गयाने एक विहिदवान दीने देपत्तट वे देपत्तट विहिदे हुए पस्से में देकलवरसी तिजे अविल्ल उडिंगे कतुवे नो देकलवरसी तिजे अविल्ल याटिंगे कतुवे मैंने मे रव पेन वगैलिए उड अट दकुन वाम मे रव पेन वकील की मे पेन विलावट तमंग उसलगेनती सामन कील की किरी सयुरे विष्णु आसने मत इक वरकट सोता पन्न विनवन मेतन समय होलंटे हंबवे विष्णु आवत् पेन्न बरिय कक्लू पेन्न वकीलकियान तथागत वो सर्व तथागत लो विष्णुरा पेन्न बैकीलो एहेन्नीला मेहाट आवट मेहे अविल धाम सिंहासन अखदागन विष्णु आकारेट बणकीट धर्मे देश नकराट विष्णुरा पेन्न तहनालो सत्न नागधरने एक हेतु एक हेतु एक पहलवेन वकीलकियान आहन के नागे
ඉස්සරහින් නොවෙන් පසුපසින් වෙන්. ඉස්සරහින් නොවෙන් පසුපසින් වෙන්. සත්ත්වෙනි ඉන්ද්‍රිය පහළ වෙන්නේ පසුපසින් වෙන. එහි පරාසය තමයි අර සෝතාපන්න සමාපත්තිය තුල දකින්නේ කියලා දැනගත්තේ. ඇසිපිය ගහනකොට ඒ පරාසය මොහොතකට පේනව පේනවද කියලා. ඇසිපිය ගහනකොට ඒක පොඩ්ඩක් කරලා නතර කරගෙන හිටියොත් එළියකට බහැලා ඔය කාමරේ හෝ කිසි ප්‍රශ්නයක් නැති ඉන්න තැන කීදගෙන ඔෆිස් එකේ හෝ මොහොතකට ගහලා බැලුවොත් ඒ තියෙන්නේ සත්වෙන නාගධර්මයේ මැදවේ. මොන උතන වාඩි වෙලා ඉන්නව කියලා. කොතනේ අපි වාඩි වෙලා සිටිය යුතු වෙන්නේ? ඇසිපිය ගහනකොට පේන භූමිය පැහැදිලි වෙන තැන. එතනයි වාඩි වෙලා සිටිය යුතු. එතනයි ආරක්ෂිත වෙන්නේ. මෙන්න මේ ආරක්ෂිත ස්ථානයට විෂ්ණුවවත් රැගෙන යන්න බෑ කියලා කියනවා. විෂ්ණුව ඇවිල්ලි වෙලා මේ කතාව කියලා සත්‍ය සත්‍යනින්ද්‍රියට පත් කරන්න ලැස්තිනකොට ලෝකෙ පුරා පිස්සු බිහි වෙනවා කියලා කියනවා. තමන්ගේ ආරූඪ ය අනික් කට්ටියත් ගන්නවා කියලා කියනවා. තමන් හා සමානව අනික් කට්ටියත් ලෝක සත්‍යයට නිදහස දෙන බුදු කෙනෙක් ආකාරයට බණ කියන්නේ නෝ කිය. කොච්චර බණ කිව්වත් සත්කන නාගධර්ම පත්තු වෙන්නේ අවලෝකීතේශ්වරට කුමන හෝ ජන්මයකදී පූජාවක් කරලා ඇතනම් පමණක්. නැත්තම් මේ මනුස්ස ලෝකයේ තුල සත්වයකට ඒ සත්ත්වනේ ඉන්ද්‍රිය ඥාණය උදා කරගන්න බෑ කියලා කියනෝ. ඒ ඉන්ද්‍රිය ඥාණය උදා කරගත්ත එකෙක් වෙත්නම් එයා කොච්චර දහම් දේශනා කරත් ඒත් උදා කරගන්න බෑ කියලා කියනවා. අවලෝකීතේශ්වරට කුමන හෝ ජන්මයක කල්පයක පූජාවක් කරලා තියෙනවා නම් එහි ආනිසංස ලැබුණොත් chance නෝ. නමුත් අවලෝකීතේශ්වරට ඒක හරියට විෂ්ණුට හිතෙන්නේ නැති වෙනෝ මේ මම ශිෂ්‍යෙක් කියලා කියන. විෂ්ණුට හිතෙන්නේ නැති වෙනෝ මම ශිෂ්‍යෙක් කියලා කියන. මම තාම ශිෂ්‍ය සර්වඥ වුණේ නැහැ මම. දැක්කේ නැහැ නාග ලෝකෙන් පසුපස. ඒ කියන්නේ සත්වෙන නාගධර්ණයෙන් සත්වෙනි ඉන්ද්‍රියෙන් පසුපස තියෙන්නේ මොකද්ද කියලා දැක්කේ නැහැ තාම. ඒකේ තියෙන්නේ පරිනිර්වාණ ධාතුවේ. පරිනිර්වාණ ධාතු ඔය පරිනිර්වාණට යන සියලු දෙනා යන්නේ උපස්ස පැත්තට වෙයි. සර්වඥතා ඥානේ තියෙන ඒ පැත්තෙ වෙන්නේ. පසුපසින් වෙන්නේ. මෙන්න මේ පසුපස ඥානේ සම්පූර්ණ කරගත්ත කෙනෙක් ඇවිල්ලා විෂ්ණුගේ බණ ඉන්න කට්ටියන්ට සත්ත්වෙනි ඉන්ද්‍රියට යෑම සඳහා ඕතරම් බණ අහලා එපා වෙලා නැත. ඕ විෂ්ණුගෙන් ওই තරම් බණ අහලා එපා වෙලා නැත. මොකද්ද ඔය කියන්නේ කියලා දාන්නේ නැත. කියලා විපස්සනාවක් ඉදිරිපත් කළ යුතුන නැත්තම් ඇසිපිය ගහන්නේ කියලා සර්වතථාගත පහළ වුණොත් කිලින්ම කියන. ඔන්න විශ්ව ඥාණය පමණයි. ඔක සර්වඥතා ඥාණය නෙවි. නිවනට ලැබීමට හැකියාව තියෙන්නේ විශ්ව ඥාණය පමණයි. සර්වඥතා ඥාණය තියෙන්නේ ඒක සත්වෙන නාග ධර්මයෙන් පසුපසෙයි. ඔබට සෝතාපන්න සමාපත්තියේදී සත්වෙන නාග ධර්මයක් දකින්නා වූ ප්‍රමාණයක් ඔබේ S2ට පෙන්වන. ඔබේ S2ට පෙන්වන. මේ සත්වෙන නාග ධර්මයක S කීයක් තියෙනවද කියලා S14ක් තියෙනවා. S14කින් දකින ආකාරයට නැත්තම් 14 දහසකින් දකින ආකාරයට සමාරක් කළාට පේන්න ඉති. ඒ තරම් පීතියක් තියෙනවා. උඩ යට දකුණවම කිසි අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම විශ්වයම එකට කියන තැනකට තමුන්පත් වෙනවා. ඒ ප්‍රීතිය සමහර කට්ටියෙන් දැකලා අවසන් වුණාට පස්සේ ටික කාලයක් යනකොට ඒ ප්‍රීතිය හොයන්න හිතෙන්නේ නැති වෙනව, ලැබෙන්නෙත් නැති වෙනවා. නමුත් මතක තියෙන. මතක තියෙන එක ප්‍රමාණවත් වෙනෝ දීපු කෙනාට සද්දා සම්පන්න වුණොත් පමණක් ඔබට යෑමට හැකියාව තියෙන සත්වෙන නාගධර්මයෙන් පස්ස පැත්තට අනුත්තර සම්‍යක් සම්බෝධියට නොහොත් පරිනිර්වාණ ධාතුවට. ඔය රහතන් වහන්සේලා
නැකිට්ටේ නැති වුණාට පරිනිර්වාණයට ගිහිලා නැකිට්ටේ නැති වුණාට ගියේ සම්බෝධියට වෙයි. අර පරිනිර්වාණයට ගිහිලා නැකිට්ට කෙනාට විතරක් අවසර තියනවා කියලා කියනවා. විෂ්ණුටත් පෙන්න ගන්න බැරි භක්තියේ දොරටුව ලෝකෙට විවෘත කරා. භක්තියේ දොරටුවක් විවෘත වෙයි. තථාගතයන් වහන්සේ සාරිපුත්‍රට කියනවා, සාරිපුත්‍රය මේ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයෙන් නුඹට විවෘත වුණේ භක්තියේ දොරටු පමණක් කියලා කියනවා. භක්තියේ දොරටු තියෙන්නේ කාගේ ගාවද කියලා? විෂ්ණුගේ ගාව වෙන. ඒ විවෘත වෙලා තියෙන්නේ ඒ දොරටුව විතරක්. භක්තියේ දොරටු. විෂ්ණු ඇවිල්ලා පෙන්වන්න උත්සාහ කරන්නේ භක්තියේ දොරටු විවෘත කරන්න. නමුත් පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ. කොච්චර කිව්වත් පෙන්වන්න බෑ. ඒකට සර්වඥතා ඥාණයට සපත්ත විචඥාණයට පැමිණිය යුතුයි. සර්වඥතා ඥාණයට සපත් වෙන්නේ නැතුව විචඥාණයට ඇවිල්ලි වෙලා යමෙක් බණ කිව්වොත් අහන උන් සර්වඥ උනායි කියලා ලෝකෙත් එක්ක අවුල් වෙනවා. විෂඥාණයට සපත් කරවන්න සර්වඥතා ඥාණයට ගොස් යමෙක් පැමිණිය යුතු වෙන. සර්වඥතා ඥාණය නැතුවත් විෂඥාණයට තුල් වීමට ඕන කෙනෙකුට වරම් තියෙනවා. ඕන කෙනෙකුට අවසර තියෙනවා. අවශ්‍ය නම් 180 තුලින් සපත් වෙන්න පුළුවන් වෙන්නේ විෂඥාණයට පමණක් වෙන. විෂඥාණයට පමණයි. එය අවසන් වෙන දවසකට සර්වඥතා ඥානෙ තියෙනවා. ඔන්න ඕක දැකලා ආයුතුයි කියලා කියනවා ලෝකෙට දොරටු විවෘත කරා. විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටු වල පෙනී සිටින්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියනවා. සර්වඥතා ඥානයට ගොස් එන කුල පුත්‍රයාට මේ කිරීමට හැකියාව තියෙනවා කියලා කියනවා. කුල පුත්‍රයාට බුදු කෙනෙකුටත් හැකියාව තියෙනවා. බුදුන් තමයි මේ කතාව පැහැදිලි කරලා දෙන්නේ කියලා දැනගත යුතුයි. සර්වඥතා ඥාණයට සැපත් නොවි කිසි දිනක මං සර්වඥ වුණා කියලා කියන්න යන්න එපා කියලා කිව්වා. විශ්වඥාණය අවසන් කරේ නැතුව කිසිවෙක් සර්වඥ වෙලා නැති වෙයි. තාමත් විෂ්ණු ඉන්නේ විශ්වඥාණය තුලවි. තාමත් විෂ්ණුටත් සර්වඥතා ඥාණය නැති වෙයි. මේක අහන ඔබටත් විශ්වඥාණයට සපත් වීමට හැකියාව තියෙනවා. ඔබ දිනක සර්වඥ වෙන ස්ථානයේදී ඔබට නැගිටින්න කෙනෙක්, ඔබට එය දැක්කයි කියලා කියන්න කෙනෙක්, ඒක මෙහෙමයි කියලා කියන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැති වුණොත් නැගිටින්න දෙන්නේ නැති තැනක් වෙයි. සර්වඥතා ඥානය කවුරු හරි දැක්කයි නැගිටින්න තාන. නැගිටින්න බෑ. නැගිටින්න කුසල් පාරමිතා එකතු කළ තිබිය යුතුයි. සර්වඥතා ඥානය දැකලා විල නැගිටින්න. සර්වඥතා ඥානය මොකුත් නැහැ. කිසිවත් නැහැ. අන ඒක දැක්කොත් සර්වඥ වෙනවා කියලා කියනවා. මොකුත් නැති එක දැක්කොත් භක්තියේ දොරටුව අභිබවාගෙන ගිහිල්ලා, විමල ලෝක අභිබවාගෙන ගිහිල්ලා, හීන ලෝක සම්පූර්ණයෙන්ම අවසන් කරලා, මාර යුද්ධ කරලා, ඒකේ ප්‍රථම ගමන හරි බැරෑරුම් ගමනක් වෙනවා. නමුත් බෝධිසත්වරු ලෝක පහළ වුණොත් මහසත්වරු අපමහා බෝසතාණෝ පහළ වෙලා අසංකේය කල්ප ගණන් මෙහි ඉඳන් පෙරුම් පිරුවද කියලා නෑ. අවුරුදු 7ක් උපරිම මහන්සි වුණා වෙයි. ඒක අර මේ රජකමට උපදින නිසා, රජකමට ඉපදිච්ච නිසා ගෙවන්න සිද්ධ වෙච්ච කර්මයක් වෙනවා. රජකමට ඉපදිච්ච නිසා ගෙවන්න සිද්ධ වෙච්ච කර්මයක් වෙනවා. සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා අපමහා බෝසතාණන් වහන්සේට වසර 6ක් මාර්ගය තුල ඉන්න උනා කියලා කියනවා. මේ කොහේ යන්නේ මේ කට්ටිය ලෑස්ති වෙන්නේ? මේ අපමහා බෝසතාණන් වහන්සේ කොහේ යන්නේ මේ ලෑස්ති වෙන්නේ?
බෝධිසත්තුරු කොහේ යන්න මේ ලෑස්ති? සර්වඥතා ඥානය උදා කර ගන්න යන්න ලෑස්ති වෙනවා. හේතුව මේ නිකම් මේ පිස්සු බුදු වෙලා ඉන්නුලු ඒ වෙලාවට ලෝකයේ තුල. සර්වඥතා ඥානයට ඇතුල් වෙන්න අවශ්‍ය වෙන්නේ බෝධිසත්වයෙකුට බුදුන් කියපු එක එකක් වෙනවා මෙන්න මුන් රෙදිලිහම්. බුදුන් කියපු එක එකක් වෙනවා මෙන්න මුන් බුදු වෙලයි කියලා කියන. බුදුන් කියලා තියෙන්නේ අසංකේය කල්ප ගණන් පෙරුම් පුරලා මේක ගන්න තියෙන්නේ කියලා. මෙන්න මුන් මෙහෙන් මෙතනින් ඉවරයි කියලා කියන ලැස්ති වෙලා ඉන්න. මෙන්න මේවා විහා බලාගෙන ඉඳලා බෝසතුන්ට කලකිරෙන. මේ සේරෝම මම් විතරක් නොවෙන. මම මේක හොයාගත්තේ නැති වුණොත් සර්වඥතා ඥානය තියෙන තැන හොයාගත්තේ නැති වුණොත් මමත් මේ කට්ටියත් එක්ක යන්නේ නිරේතු. සියලු සතුන් එක්ක යන්න සිද්ධ වෙන්නේ බෝධිසත්වයන්ට නිරේතු වෙන්නේ. ඒකට හේතුව විෂ්ණු ඇවිල්ලා කට්ටියන්ට නිදහස දුන්න වෙනවා. නිදහසේ උපරිමය තියෙන තැන, අපහසේ උපරිමය තියෙන තැන, නින්දාවේ උපරිමය තියෙන තැන, අලාභයේ උපරිමය තියෙන තැන, දුකේ පතුලේ. මේක ඇතිය කියලා ඔහු කියනෝ මිසක්ක කිසිවෙකුට දොරටු විවෘත වෙන්නේ නැති වෙන. සත්‍යෙනි ඉන්ද්‍රිය ඥාණයට සත්‍ය එන්නේ නැතිනෝ විෂ්ණු බණ කිව්වා. සර්වතථාගත ලෝව පහළ වෙලා හෝ තථාගතයන් වහන්සේ ලෝව පහළ වෙලා ඇසිපිය ගහනකොට තියෙන පරාසය පේනවද කියලා අහන. ඒක ස්ථිර නම් ඔබත් විෂ්ණු ආසනයේ වාඩි වෙන්න සුදුස්සෙක් කියලා කියනවා.